අයිබෝවන්, සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. මම රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති, එවැගේම මාධ්‍ය ප්‍රකාශක රණවිරු අබාධිත සබලෙක් රණවිරු යුඩී වසන්ත. මේ වෙලාවේ හදිසියේම ඔබට වීඩියෝවක් මුදා හරින්න තීරණය කරේ. මේ දිනවල බෞද්ධයෝ හැටියට අපිට ඉතාමත්ම වටින අවස්ථාවක අපේ ජාතියට පහළ වෙච්ච ඒ අපේ රණවිරුවන් වෙනුවෙන් කතා කරපු, ඒ වගේම මේ රටේ උරුමය වෙනුවෙන් කතා කරපු, ඒ වගේම මේ රටේ විවිධ පුජ්‍යලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගපු, අපේ ජාතිය පිනට පහළ වෙච්ච සංඝරජු අපේ ගලවඩ ඇත්තේ ඥානසාර ස්වාමිපාදයන් වහන්සේ සිරගත වීම සම්බන්ධයෙන් තමයි මේ දිනවල ඇත්තටම අපි ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ. මේ මාතෘකාව මෙසේ ගලාගෙන යනකොට ගලගොඩත්තේ ඥානසාර ස්වාමිපාදයන් වහන්සේ පිළිබඳව රණවිරුවන්, ආබාධිත රණවිරුවන් හැටියට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ මතය ප්‍රකාශ කිරීමට මා තීරණය කරනු ලැබුවේ, දිගින් දිගටම ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නොඑක් අවස්ථාවල වීඩියෝ පට මුදාහරමින් එක්තරා රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් යයි කියමින් එක්තරා හමුදා නිලධාරීවරයෙක් ඔහුට ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට අපහාස වන ආකාරයට වීඩියෝ මුදාහරමින් මඩ දැවැන්ත මඩ ප්‍රචාරයක නිරත වෙනවා. ඒ නිසා මා කල්පනා කරා මේ කරුණු සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරවීම සඳහා රණවිරුවන්ගේ මතය ඥානසාර ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ මේ ජාතියට කරපු සේවාව පිළිබඳව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ ආබාධිත රණවිරුව වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඇත්තටම අපි දන්න කාලේ අපි යුද හමුදාවට බැඳිලා මේ රට, ඒ වගේම මේ රටේ බෞද්ධකම ආරක්ෂා කිරීම සඳහා මේ රට ජාතිය වෙනුවෙන් ඇසිස් මස්ලේ දන් දීපු ආබාධිත සබලු. අද අපි ජීවත් වෙලා කල්පනා කරද්දී මේ රටේ බෞද්ධය හැටියට අපිට නොයෙකුත් සංඝයා වහන්සේලාගේ නායකත්ව ඒ සම්ප්‍රදායානුකූලව එම තනතුරු තානාන්තර ලැබිලා තියෙනවා. හැබැයි ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඉතාමත්ම විශාල විදියට තමන්ගේ ශක්ති ප්‍රමාණය යොදමින් යම් පිරිසක් මාර්ගයෙන් මේ රටට, සිංහල රටට වෙන්න යන දේ පිළිබඳව උන්වහන්සේ මෑත කාලීනව හඬ අවදි කරා. ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ අපවත් වීමත් සමග තමන්ගේ වගකීම කරටගත්තු මේ බොදුබල සේනාවේ නිර්මාණය කරලා උන්වහන්සේ මේ රටට කරපු සේවය අපරිමිතයි. විල්පත්තු වනාන්තරය මුලින්ම විනාශ කරනවායි කියලා මේ රටට කිව්වේ මේ සංඝරජු. ඒ වගේම මේ රටේ රණවිරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් රණවිරුව හිරේ දානකොට කෑ ගැහුවේ මේ සංඝරජු වහන්සේ. ඒ වගේම අපි මාවිල්ලාරු සොරව්ව මුදා ගන්න මොහොතේ වතුර බෝතලයක් නැති වෙච්ච වෙලාවක කිසිදු ජාතික සංවිධානයක කිසිදු භික්ෂුන් වහන්සේලා නොයන අවස්ථාවක අපේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ඉදිරිපත් වෙලා උන්වහන්සේගේ පිරිවර මාවිල්ලාරු සොරව්ව වෙත තමන්ගේ ජීවිතයටද පරදුවට තියලා අපි කරපු යුද්ධෙට වතුර බෝතලයක් නැතිව ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ ඒ සම්බන්ධීකරණය ලබා දෙමින් එම කටයුතු සිදු කරා. බොහොම වේදනාවක් දැනෙන්නේ කිසිදු පැකිලීමකින් තොරව මේ දේශපාලන ඉඳුල්කන හමුදාවේ විශ්‍රාමිකයයි කියාගත්තු නාමික රණවිරුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් දිගින් දිගටම මේ වීඩියෝ පට මුදාහරමින් මේ සංඝරජුට අපහාස කරනවා. මම මෙතනදී ඔබට පැහැදිලි කර යුතුයි මේ හමුදා නිලධාරියාගේ ඇත්ත ක්‍රියාකලාපය. මොහුගේ වීඩියෝ එක මොහු ප්‍රකාශ කර සිටිනවා, මම දකුණු පළාත් සභාවේ 2009 සිට 2012 දක්වා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කරයි කියලා. ඔබ දන්නවද මේ රටම දන්න සිද්ධියක් තමයි මේ හමුදා නිලධාරියා පිළිබඳව. මොහු කියනවා මොහු කිසිදු වංචාවක් කරලා නැහැ,
ඒආකාරයෙන් මේ ඔහුගේ මුහුණු පොත හරහා මේ වීඩියෝ පට නිර්මාණය කරමින් ඔහු මුදාහරෙනු. හැබැයි ඔබ දන්නවද, මේ සංගරජු සමග මොහු උරණ වෙන්න එකම හේතුව තමයි වෙන මුකුත් නෙවෙයි, මොහු 2009 සිට 2012 දක්වා දකුණු පළාත් සභාවේ හිටියා. ඒ ඉන්න අතරතුරදී මොහු ගෙනාව පනතක් මොකද්ද? මේ සිංහල බෞද්ධ රටකට උචිත නොවන පනතක්. ගණිකාවන් වෘත්තියක් ලෙස නීතිගත කරන්නට පනතක් විදියට මේ පළාත් සභා මන්ත්‍රීවරයා පළාත් සභාවට ගේනවා. එදා මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට පත් වෙන්නේ මෙන්න මේ පහත් හමුදාවේ නිලධාරියෙක් යැයි කියා ගන්නා මේ නිලධාරියා නිසා. මොහු ඉතාමත්ම පහක් ලෙස මෙම රටට උචිත නොවන වෘත්තියක් විදියට මේ සේවය ගණිකාවන් විදියට එම සේවයක් විදියට නීතිගත කරන්න ආපු වෙලාවේ මේ රටේ මහත් ආන්දෝලනයක් ඇති වුණා. එදා ලොකුවට මේ ජනමාධ්‍ය මේ ගැන කතා කරා. හැබැයි අද මේ සිංහලයන්ට මේ සිංහල රටට ඒක අමතක වෙලා තියෙනවා. ඉතින් මේ නිලධාරියාගේ මේ ක්‍රියාකලාපයත් එක්ක අපේ ගලගොඩාත්තේ ඥානස්වාන ස්වාමින් වහන්සේත් එක්ක උරණ වීමට හේතුව තමයි මෙම පනත ගෙන ආපු වෙලාවේ ඉතාමත්ම මෙයට එරෙහි වුණා. ඒ නිසා තමයි මේ විදියට උන්වහන්සේත් සමග මේ හමුදා නිලධාරියා බද්ධ වෛරයක් තියෙන්නේ. ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ විවිධ අවස්ථාවල රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය විදියට අපි කරපු විරෝධතාවල වලට වැඩම කළා. අපිට අවවාද අනුශාසනා ලබා දෙන අවස්ථාවේදී එක්තරා දවසක මේ හමුදා නිලධාරියා උන්වහන්සේ වැඩම කරන අවස්ථාවට එනවා. ඊට පස්සේ අහනවා, හාමුදුරුවනේ මේ මේ ප්‍රශ්න ටික තාම ඉවර නැහැ, මේක අපිට විසඳලා දෙන්න කියලා. ඉතින් අපි ළඟ ඒ වීඩියෝ රූපරාමු තියෙනවා අදට. ඒ නිසා අපි ඒ හමුදා නිලධාරියට කියනවා, වහාම ඔබතුමා ඔය වීඩියෝ නිකුත් කරන එක නවත්වන්න කටයුතු කරන්න කියලා. එතුමන්ගේ දේශපාලන සංකල්පය මොකක් වුණත් රණවිරුව හැටියට අපිත් ඉන්නේ මේ රට ආරක්ෂා කරන දේශපාලන මතේ. දේශපාලනය තමයි වත්මන් සමාජයේ මේ රටේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන්නේ. ඒ නිසා එම හමුදා නිලධාරියාගේ පහත් හැසිරීම නිසා අනාගතයේ බිහිවන දේශපාලන නායකයෙකුට මහත් බාධාවක් වෙනවා. බෞද්ධයන් හැටියට බෞද්ධ ඡන්ද පදනම කැඩීම සඳහා මේ හමුදා නිලධාරියා ඉතාමත්ම පහත් ලෙස හැසිරීම තුළින් එම ඡන්ද පදනම කැඩෙනවා. රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ විදියට අපි හැමදාමත් කියන්නේ, මේ රටේ විජයග්‍රහණ සැමරුමක් තිබුණා, එය අපිට අහිමි කරා, එය ලබා දිය යුතුයි. ඒ නිසා ඒ වගේම මේ රණවිරුවන්ගේ විශ්‍රාම වැටු කප්පාදු කරන්න එපා කියන එක අපි එදා ඉඳලා කිව්වා. ඒ සෑම දෙයකදීම හරිදී අපි කරා. ඒ සෑම අවස්ථාවකම ගලගොඩාත්තේ ඥානස්වාර ස්වාමීන් වහන්සේ කොන්දේසි විරහිතව තමන්ගේ සංඝයා වහන්සේලා පිරිවරාගෙන පැමිණ අපිට ජය පිරිත් සජ්ජායනා කරමින් උන්වහන්සේ අපිට නිරන්තර හයියක් වුණා. ඒ නිසා අපිට තුනුරුවන්ගේ ආශිර්වාදය වගේම අපිට පියෙක් වගේ අපේ ඒ සෑම කටයුත්තකටම ආශිර්වාදය ලබා දුන්නා. ඒ නිසා අපි ලොකු වේදනාවෙන් සිටින්නේ. මේ හමුදා නිලධාරියාගේ පහත් හැසිරීම අපි දිගින් දිගටම අධ්‍යයනය කරා. ඔහු පුජ්‍යලිකව ඔහුත් සමග මමත් දුරකථන සංවාදවල යෙදෙනවා. හැබැයි ඔහුගේ මේ ක්‍රියාකලාපය අපි පහත් ලෙස හෙලා දකිනවා, ප්‍රතික්ෂේප කරනවා. මේ මේ සක්‍රීය හමුදාවේ සිටින රණවිරුවන්ගේවත් ඒ වගේම දිවයින පුරාම විසිරී සිටින ආබාධිත රණවිරුවන්ගේ සංකල්පය නොවන බව ඔබට සියලුම මිතුරු මිත්‍රයන්ට මේ වෙලාවේ අපි මේ මුහුණු පොත හරහා දැනුම් දෙන ඔහුගේ පුජ්‍යලික මතය සහ ඔහු වටා සිටින තවත් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගේ මතය විතරයි මේ ඔහු ප්‍රකාශ කරන. ඒ නිසා ඔබ බුද්ධිමත්ව කල්පනා කරන මේ සමස්ත රණවිරු ප්‍රජාවගේ මතය නෙවෙයි, සමස්ත රණවිරු ප්‍රජාව අපේ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ සමග සිටින බව අපි ප්‍රකාශ කරනවා. හෙට දිනේ අපි බලාපොරොත්තු වෙනවා රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය විදියට රණවිරුවන්ගේ මතේ රජයට තදින් කියන්න. ඒ නිසා අපි මේ වෙලාවේ ඒ හමුදා නිලධාරීන්ට තමයි මේ අපි උත්තර දෙන්න මේ වීඩියෝ එක මුදාහරින්නේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මේ රණවිරුවන් වෙනුවෙන් හඬ නගපු, ඒ වගේම මේ රටේ සිංහලකම, මේ රටේ සෑම පොදු උරුමයක්
ආරක්ෂා කිරීම සඳහා හඬ නගපු සංඝ රජෙක් වෙනුවෙන් අවමන් කරන පහත් හමුදා නිලධාරීන්ගේ එම කර්තව්‍ය අපි දැඩි ලෙස හෙළා දකිනවා. අපි ඒ අය වෙනුවෙන් අපි මේ රටේ සියලුම ජනතාවගෙන් සමාව අයදිනවා. මේ පොදු රණවිරුවගේ මතය නෙමෙයි, එක්තරා දේශපාලනයකට කඩේ යමින්, වැරදි දේශපාලනයකට කඩේ යමින් එම දේශපාලන මතේ, ඔහු කඩේ යන දේශපාලන මතේ චන්දගොඩ අඩුකර ගැනීම සඳහා කරන පහත් අව්‍යාජ අඩු මානසිකත්වයකින් සිටින නිලධාරියෙක් නිසා මේ සියලු දෙනා, ඔබ සියලු දෙනා හමුදාව කෙරේ යම් කිසි අනවබෝධයක් ඇති කර ගැනීමට එපා කියන කාරණාව මේ මොහොතේ කියා සිටිනවා. ඒ වගේම අපි ගත්තොත් පහුගිය සමය ගත්තොත් මේ රටේ විවිධ අවස්ථාවල තිබිච්ච සෑම දෙයකටම ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඉතාමත් නොපැකිලිව අපි දන්න ඈත අතීතයේ ඉඳලම ඉදිරිපත් වුණා. ඒ නිසා අපේ සංඝ රජු ආරක්ෂා කර ගැනීමේ වගකීම අපිට තියෙනවා. අපි රණවිරුව හැටියට, ආබාධිත රණවිරුව හැටියට අපි එය අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. ඒ වගේම මේ මොහොතේ පැහැදිලි කරන්න ඕන රණවිරුවන් කියන්නේ කවුද කියලා. රණවිරුවෝ කොට්ටාස කිහිපයකට බෙදෙනවා. දැනට සේවයේ සිටින අපේ ආදරණීය රණවිරුවන්, ඒ වගේම යුද්ධය කරලා තමන්ගේ ශරීරයේ අවයවයක් දන් දීලා, එක්කෝ අතක්, එක්කෝ ඇස් දෙකක්, එක්කෝ කකුලක්, ඒ වගේ දන් දීපු ආබාධිත රණවිරුවෝ ඉන්නවා. ඒ රණවිරුවෝ ඉද්දි මේ කොහේවත් යන අමුතු විකෘති මානසිකත්වයකින් කටයුතු කරන මේ එක්තරා රණවිරුවෙක් කියා ගන්න පහත් මානසිකත්වයෙන් හැසිරෙන නීති විශාරදයේ කියයි කියා ගන්න පුජ්‍යලයෙක්ගෙන් කියන දෙයක් අපි කිසිසේත්ම අනුමත කරන්නේ. ඒ නිසා අපි මුහුණු පොතේ සියලුම මිතුරු මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහුට පේන්න මේ ෂෙයා කරන්න. අපිත් කිසිදු දෙයකට බියක් නැති ආබාධිත රණවිරු. අපි උදාහරණයකට කිව්වොත් අපි පිටකොටුවේ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙලා ඉන්නකොට මේ කියන හමුදා නිලධාරියා එම ස්ථානවලට ආවා. ඒ අවස්ථාවේදී අපි රණවිරු හැටියට එම නිලධාරියාට වැඳලා අපි එතනින් පිටමං කරා. මොකද ඔහු වෙනකොට අපේ කිසිම රණවිරුවෙක් කැමති නැහැ. ඔහුගේ ක්‍රියාකලාපය මේ රටේ බහුතරයක් අනුමත කරන්නේ නැහැ. නමුත් ඔහුටත් පිරිසක් ඇති. බුද්ධ කාලයේ අපේ බුදුරජාණන් වහන්සේට වගේම දේවදත්තටත් යම් පිරිසක් හිටියා. ඒ දේවදත්තට පිරිසක් හිටියට ඔවුන් මනසින් අන්ධ වෙලා හිටියේ. ඒක වර්තමානයට ගෙන එමින් ඔහුටත් ඒ වගේ යම් පිරිසක් ඉන්නවා. ඔහු කරන හැම මෝඩ වැඩක්ම හොඳයි කියලා කියන පිරිසක් ඔහුගේ මුහුණ පොතෙත් ඇති. ඒ නිසා මේ සිංහල බෞද්ධ රටක් හැටියට මේ බෞද්ධ රටට ගණිකා වෘත්තිය නිතිගත කරන්න හදපු හමුදා නිලධාරියා සමග ඔබ හිට ගැනීම නැවත නැවත වරක් සිටන්න. ඒ නිසා දිගින් දිගටම අපි රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය හැටියට අපි මොහු පිළිබඳව මිතුරුකමින් සිටිමින් අපි අධ්‍යයනයක් කරා. අපි දැක්ක මොහු මේ ව්‍යාපාරයේ දිගින් දිගටම වීඩියෝ කිහිපයක් මමත් පුජ්‍යලිකව නැරඹුවා. ඊට පසුව තමයි අපි මෙම තීරණය ගත්තේ. අපිට පුජ්‍යලික හිතවන්තකම් වලට වඩා වටින්නේ අපේ සෑම දෙයකටම අපත් සමග සිටපු අපේ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ. අද ඔහු මට මතකයි ඥානසාර ස්වාමින් වහන්සේ තවත් එක් අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් වීමේ ප්‍රමාදයක් තියෙන වෙලාවේ මෙතුමා වීඩියෝවක් මුදා හරිනවා. ඇයි මේ ඥානසාර ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලා රජයට දෝෂාරෝපණය කරන. ඉතින් මෙවැනි කටයුතු කරපු අපිට පැහැදීමක් නැහැ. ඒ නිසා අපි ඔබට කියන්නේ සියලුම රණවිරුවන් අපේ ඥානසාර ස්වාමින් වහන්සේ සමග සිටින බව ප්‍රකාශ කරමින් ඔබෙන් සමු ගන්නවා. නැවතත් මෙවැනි කටයුත්තක් සිදු වුණොත් අනිවාර්යෙන් අපේ රාජකාරී අපි ඉටු කරන පොරොන්දුව මත. බොහොම ස්තුතියි.